අතරමැදනි මේ පසුගියදා ආන්දෝලනය පත් වුණ ස්විස් කාන්තාවගේ සිද්ධිය පිළිබඳ යම්කිසි කුමන්ත්‍රණයක් තියනද රජය පහසුතාවයට පත් කරන්න ගත්ත ව්‍යායාමයන්ද කියන එක ඔබතුමාගෙන් ඉතා පැහැදිලි. ස්විස්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක්, ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලංකා පුරවැසියෙක්. ඒ නිසා රාජතාන්ත්‍රික මට්ටමින් තානාපති කාර්යාලයට හිමි වරප්‍රසාද ශ්‍රී ලංකා නීතිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි කරුණු පැහැදිලි කරා. අපට කියපු කරුණු බොහොමයක් කට උත්තරය ගැනීමෙන් කරන ලද පරීක්ෂණ වලින් රාජයට ලැබී තිබෙන උපදෙස් අනුව මුලින් කියපු කාරණා පදනම බොහෝ සෙයින් වැරදි. වැරදි දෙයක් කියමින් රටක් ආන්දෝලනයට, කලබලයට හා අපහසුතාවයට රජයක් පත් කිරීම සඳහා උත්සාහයක් තිබුණු බව ඉතාම පැහැදිලි වෙනවා මේ අනුව. මොකද මේ කලබලේ ප්‍රචාරකය වුණේ ජනතාව පරාජයට පත් කර ගෙදර යවූ පිරිසයි. ඒ ගැන අපි රජයේ සවන්ට ඕන නිසයි පොලිසිය, අස් පොලිසිය පිළිබඳ කටයුතු කරමින් සිටි. මේ අතර රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට ඒ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. නෑ, දැනට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ගරු චමල් රාජපක්ෂ මැතිතුමා කටයුතු කරගෙන යනවා. ඒක ඉදිරි කාලය තුළදී කරාවි. මොකද සේනාධිනායක හැටියට ඉන්නවනේ ජනාධිපතිතුමා. කොහොම ඉදිරි මැතිවරණයේ කිසිම ගැටලුවක් නැහැ. අපි පසුගිය ජනාධිපති මැතිවරණයේදී ලබාගත් ප්‍රතිඵලයටත් වඩා විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබනවා. අපේ ඉලක්කය තමයි 3/2 බලයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සන සංඛ්‍යාව, මන්ත්‍රී ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම.